පළමුවන දේව ප්‍රකාශනය උපදේශකයා හෙවත් සිරා පුතෙන් උපුටාගත් පාඨයකි. එහෙන් මම ඔබට තුති පැසසුම් පුදන්නෙමි. සමිඳුන්ගේ නාමය පසසන්නෙමි. මාගේ තරුණ කාලයේදී දේශාටනෙහි යෙදෙන්නට පෙර මාගේ යඥාවලදී අවංක ලෙස ප්‍රඥාව ඉල්ලීමි. ශුද්ධස්ථානින් පිටතදී ඒ සඳහා යඥා කෙලිමි. මාගේ අන්තිමය දක්වා මමය සොයා ගියමි. මලකින් ආරම්භ වී මෝරණ මුද්‍රික ඵලයක් වැනි ඒ කෙරෙහි මාගේ හෘදය එහි ප්‍රීතිය තැබුවේය. මාගේ පාද කෙලින්ම එය ඉදිරියට ගියේය. මාගේ තරුණ කාලයේ පටන්ම මමය සොයා ගියමි. මාගේ කන මදක් යොමා මම එය ලබා ගත්තෙමි. මට මහත් පුහුණුවක් අත් වූයේය. ඒ නිසා මම දියුණු වූයෙමි. මට ප්‍රඥාව දුන් තැනැත්තාණන්ට මම ප්‍රශංසා කරන්නෙමි. මන්ද ඒ ක්‍රියාවෙහි යෙදවීමට මා අදිෂ්ඨාන කරගෙන සිටියෙමි. මම උද්‍යෝගයෙන් යහපත් දේ සෙව්වෙමි. මම ලැජ්ජාවට පත්නොවන්නෙමි. එය අත්කර ගැනීමට මාගේ සිත සටන් කළේය. නීතිය පිළිපැදීම ගැන මම උත්සුකව සිටියෙමි. මාගේ අත් ස්වර්ගීය දෙසට දිගු කෙලෙමි. මාගේ අවිද්‍යාව ගැන වැළපුණෙමි. එය දෙසට මාගේ සිත යොමු කෙලෙමි. පිරිසිදුකමෙහි එය මට සම්භ වූයේය. මුල පටන්ම මාගේ මුළු සිතින්ම මමයට ඇලුම් වූයෙමි. කිසි කලෙක මම අත්හරිනු නොලබන්නෙමි. දේව වචනය මෙසේය. ශුදවර මාක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. ඔහු යලිත් ජෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාලිකාවෙහි සක්මන් කරන කල නායක පූජකවරුද විනයදරයෝද ප්‍රජාමූලිකයෝද උන්වහන්සේ වෙතවුත් ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින්ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතාකොට මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි, මට පිළිතුරු දෙන්න. එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින්දැයි මම ඔබට කියන්නෙමි. ජොහාන් බෞතිස්ම ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන්ද නැතහොත් මනුෂ්‍යයින්ගෙන්ද? මට පිළිතුරු දෙන්නැයි වදාළසේක. ඔහු තම තමන් අතර විවාද කරමින් දෙවියන් වහන්සේගෙන් යැයි අප කීවොත් ඔහු අදහානුගත්තේ මන්දැයි අපට කියනු ඇත. එසේනම් මනුෂ්‍යයන්ගෙන් යැයි කියමුද? ජොහාන් සැබවින්ම දිව්‍යසිවරයකැයි කොයි කවුරුත් පිළිගත් පැවින් ඔහු සෙනගට බහින් එසේ නොකියමුයි තීරණය කොට අපි නොදනිමුයි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේද මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින්දැයි මමත් ඔබට නොකියමි වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ගොඩාක් අය හිතනවා ආගමට දහමට නැඹුරු වෙලා කිට්ටු වෙලා ජීවිතේ ගත කරන්න ඕනේ නැහැ, අපි වයසට ගියපුවාම ධර්මයට කිට්ටු වෙනවා කියලා. අපි ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳන්ම, ළමා කාලේ ඉඳන්, තරුණ කාලේ, ළමා කාලේ ඉඳන්ම දෙවියන් වහන්සේ තුල ලස්සන ගමනක් යන්න ඕනේ. ඒක වයසට යනකම්, වයස්ගත වෙනකම් ඉඳලා හරියන්නේ. ඒ නිසා අද දවසේ සිරාගේ පුතේ සඳහන් කරනවා, මාගේ තරුණ කාලේ ඉඳන් මම දේශාටනේ දෙනට පෙර යාඥාවේ අවංක ලෙස ප්‍රඥාව ඉල්ලමි. අපේ ජීවිතවලට ප්‍රඥාව කියන එක හරි වැදගත්. සලමුන් රජුරෝ අහනවා, සලමුන් රජුරුවන්ගෙන් දෙවියන් වහන්සේ අහනවා, ඔබට මොනවද ඕනේ? ඉල්ලන්න ඕනම දෙයක් මම ඔබට දෙනවා කියලා. එතකොට මොනවද සලමුන්ගේ ප්‍රඥා පුතේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා, ස්වාමිනි ඔබ වහන්සේ මට ඔබ වහන්සේගේ රාජ්‍යයේ හොඳින් යහපත් ආකාරයෙන් පාලනය කරගන්න, හොඳ නරක වෙන් කරගන්න ප්‍රඥාව දෙන්න කියලා සලමුන් ඉල්ලා සිටිනවා. එතකොට තමයි සලමුන් මහා ප්‍රඥාවකින් පුරවන්නේ, මහා ප්‍රඥාවකින් සන්නද්ධ කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ අපිට මේ දේ හරි වැදගත් වෙනවා.
මලකින් ආරම්භ වී මෝරණ මුද්‍රික ඵලයක් වැනි යේ කෙරෙහි මාගේ හෘදේ ප්‍රීතිය තැබුවේය. කොච්චර සුන්දරද! මාගේ පාද කෙලින්ම ඒ ඉදිරියට ගියේය. අපේ ජීවිතයේ ප්‍රඥාව හොයාගෙන අපේ කකුල් දෙක යන්නට ඕන. ජීවිතයේ දවසින් දවස දවස ආරම්භ කරද්දිම කොහොමද මම ප්‍රඥාව හොයන්නේ, කොහොමද මම දෙවියන් තුල ප්‍රඥාව හොයන්නේ කියන ඒ ගමන් මාර්ගයට අපේ පාද ගමන් කරන්නට ඕන. ඒ නිසා මම දියුණු වෙමි, මට ප්‍රඥාව දුන් තැනන් වහන්සේට මම ප්‍රශංසා කළෙමි. මේ නිසා ප්‍රඥාව කෙනෙක් තමන්ගේ පාදවලින් හොයාගෙන යද්දි, යහපත් දේ පාදවලින් හොයාගෙන යද්දි එයාගේ ජීවිතය ප්‍රීතියෙන් පිරෙනවා. අන්න එතකොට දෙවියන් වහන්සේ දුන්නු වරප්‍රසාදවලට පුදුමාකාර විදියට ස්තුති කරන්න පුළුවන්. උනා ඒ කෙනාට පුළුවන් යහපත හොයන්න ජීවිතේ. මම යහපත සෙව්වෙමි. ප්‍රඥාව තියෙන කෙනාට ස්වාමින් වහන්සේව හමු වෙනවා. ස්වාමින් වහන්සේ හමු වෙද්දී වැඩි වැඩියෙන් එයාට යහපත හමු වෙනවා. කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා වැරද්ද නිවැරද්ද වෙන් කරගන්න, වැරද්ද නිවැරද්ද වෙනුවෙන් සටන් කරන්න ප්‍රඥාව තියෙන කෙනාට බලය, ශක්තිය, ශක්ති සම්පන්න බව හම්බ වෙනවා. ඒ නිසා හැම වෙලේම අපි පිරිසිදුකම හොයා ගන්නට ඕන ජීවිතේ. ජීවිතේ පිරිසිදුකම හොයාගද්දී ප්‍රඥාවන්තයාට මේ දේ හම්බ වෙනවා. ඒ නිසා මුල සිටම මුළු සිතින් එයට ඇලුම් කරන කෙනා කවදාවත් අත්හරින්නේ නැහැ කියලා දවසේ වචනය තුල පැහැදිලිව සඳහන් කරනවා. ප්‍රඥාව හොයන කෙනාට ප්‍රීතිය තියෙනවා. ප්‍රඥාව හොයන කෙනාට සම්පූර්ණ යහපත්කම, හොඳ නරක වෙන් කරගන්න පුළුවන්, ප්‍රඥාව වෙතට ඇදී යන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතේ හැම වෙලාවකම නිවැරදි තීන්දුව తీරන අරගෙන හැම වෙලෙම දෙවියන් තුල ලස්සන ගමනක් යන්න පුළුවන්. ඒකයි ස්වාමීන් වහන්සේගේ වචනේ තුල අද දවසේ ලස්සනට මතක් කරන්නේ. අපි තරුණ කාලේ ඉඳලා, ළමා කාලේ ඉඳලා මේ ප්‍රඥාව හොයන්නට ඕන. ඒ නිසා ප්‍රඥාව සමහර වෙලාවට වයස අවුරුදු 15ක් වෙන්න පුළුවන්. 25ක්, 30ක්, 35ක්, 40ක් වෙන්න කොච්චර අපි ප්‍රඥාව හොයාගෙන තියෙනවද? ඒ නිසා දවස ආරම්භ වෙලා දවස නිමා වෙද්දී අදිෂ්ඨානයක් කරගමු. යම් කිසි ආකාරයකින් හෝ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන වගපෙන්වීම ප්‍රඥාව හොයාගෙන යන්නට අපගේ පාද ඒ වෙනුවෙන් දිව යන්න සලස්වන්න දේව ශක්තිය ලපි අද දවසේ සමිදානන්ගෙන් ඉල්ලමු. ආමෙන්.